කටිගත කළ උත්තම දේශනාව. ආදි ප්‍රඥ ආදි බ්‍රහ්මචර්යාව සහ බ්‍රහ්මචර්යාව කියන්නේ මොකක්ද කියලා මිහාන. දැන් මේ ආදි බ්‍රහ්මචර්ය සීලේ අභිසමාදරික සීලේ ආදි වශයෙන් උත් වෙන්නේ. මොකද බ්‍රහ්මචර්යාවට මුල් වෙන කොටසක් තියෙනවා. බ්‍රහ්මචර්යාව කියන්නේ මේ ආරෙමිනේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී කියනවා බ්‍රහ්මචර්යාව. එතකොට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියන මෙන්න මේ මිත්‍යා මාර්ග අටද කියනවා බ්‍රහ්මචර්යාව. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අටද කියනවා බ්‍රහ්මචර්යාව. ඔන්නේ බ්‍රහ්මචර්යාවට ආදි බ්‍රහ්මචර්යාවත් ඒක තමයි ලෞකික වූ දුගතියේ සසර ගමනට හේතු වෙන සම්මා දිට්ඨියක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. අන්න ඒක තමයි ආදි බ්‍රහ්මචර්යයක වෙන්නේ. බ්‍රහ්මචර්යාවට ඕක උදව් දෙන්නේ. යහපත් දේකලා බින්දහම් කරලා ඒ ඉඳ මානසිකත්වය හැඩ ගහගන්න එක. ඔන්න ඒ කියන බ්‍රහ්මචර්යාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලන්න. ධර්ම අවබෝධය ලබා ගන්න හේතු වාසනා ලැබෙන. ඊට පස්සේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනවා නම් ඒක සම්මා දිට්ඨිය. සමාධිදී බහව නිගමන අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි කල්පනා කරලා බලනකොට මානසිකත්වයේ යම් තීරණයකට වයි ඒ සත්‍ය අවබෝධයේ විහිදලා අන්නේ තීරණයට වැස්සහම දකින්න වෛර කරන්න ක්‍රෝධ කරන්න හිඟි හිංසා කරන්න හොඳ නැහැ අසාධාරණ දේවල් මොනවා ලබා ගන්න මොන හරියක් එදියේ ගන්නද මම හිම කරන්නේ අන්නේක දකින්න හිංසා වීඩා කියලා මොනවා ලබා ගන්නද ගැලපෙනවා ඒ වගේ කාමයන්ට විතර වැඩ කරලා ඒ වගේ දේවල් වලින් ලෝක සත්‍ය මුලාවට පත් කරලා මම මොන යහපතක් ලබා ගන්නද? ඒවා මට වැඩක් නැහැ. ඒවෙන් කාමයන්ගේ වෙන් වෙන දිනන කොච්චර සාන්තද ප්‍රණීත කියලා වැටහෙන්න පටන් ගත්තා. ඕකට කියනවා ආර්ය විනී අව්‍යාපාද අවිහිතා දෙකම සංකල්පනා කියන සම්මා සංකල්ප. ඔය තමයි නියම බ්‍රහ්මචර්යාව. සම්මා දිට්ඨිය, ආර්ය සම්මා දිට්ඨිය, ආර්ය සම්මා සංකල්ප. මෙන්න මේකට කියනවා විවේක නිස්සීත විරාග නිස්සීත නිරෝධ නිස්සීත මොස්තක පරිණාමී සම්මා දිට්ඨිය සම්මා සංකල්ප. දැන් ඔබේ ඉන්නේ ওই ධර්ම ආභෝධය වනහර ලබා ගන්න බස්. ඊට පස්සේ එතනින් මුළු මාර්ගාංග අට විවේක නිත්‍යද විරාග නිත්‍යද නිරෝධ නිත්‍යද ඔස්සක පරිණාමී සම්මා වාචා. එවන්තුම සම්මා කම්මන්. එවන්තු සම්මා ආජීව වායාම සති සමාධි කියන මේ ටික ආවෝ. ඕකට කියනවා නියම බ්‍රහ්මචර්යා. ඒ කායන මාර්ගය. සතර හරි වර්ධහණී යුත්තයි. පූර්ණ නිවන් මඟ. ওই නිවන් මඟට එකපාර බැහැ ගන්න බැහැ. ඒකට අවශ්‍ය වෙන ආදි බ්‍රහ්මචර්යාව තුනේ ශ්‍රද්ධා සීල මේ ඒ වාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ප්‍රබෝධයලා බලවත් වෙලා ඉන්නෝ. ඇඟවිලා තියෙන ඉන්ද්‍රිය ශක්තිය පසු වෙන්නේ. පසු වෙලා ඇවිදලා ඊට පස්සේ බුදුමන අහන්නෝ. බුදුමන අහලා ධර්මයේ තේරුම් ගන්න මේ වර්ෂණයක. මෙන්න මේ ක්‍රමානුකූලව ගියාම ආදි බ්‍රහ්මචර්යාව තමයි මූලික වස්තු විදිහට බලනවා. ඕක කරාට පස්සේ මොකද කරන්නේ? අභිසමාචාරික සීලය හේවත් එන අර කියන්නා වූ ප්‍රත්‍යද බ්‍රහ්මචාරී ගුණේ වැඩෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරි දැනගෙන වඩනකොට ඔය ආකාරය. ඉතින් විවේක නිසිරිතයි විරාග නිසිරිතයි. ඔක දකින්න. මොනවාද විවේක? ලෝකේ පංචකාමයේ මුල් කරගත්ත දෙයක් පස්සේ ගියොත් ඇලෙන්න වෙනවා, ගැටෙන්න වෙනවා, මුලා වෙන්න වෙනවා, අවිවේකයි මිස විවේකයක් නැහැ. අන්න විවේක නිසිරිත නම් අලෝභ, අදේශ, අමෝහ ධර්මානුකූල පැත්තට යොමු වෙන්න ඕන. ඒක ලෝකේ අත්හැරිය නොහැලී මිදී යන මානසිකත්වයේ එනකොට එතන විවේක නිසිරිතයි විරාග නිසිරිතයි. ආගයේ දෙපැත්තක ඊගෙන ආගයේ මින්වීම කොච්චර සාන්ත ප්‍රීතිය කියවෙන්නේ හෝදරි සිද්ද කියන්නේ ලෝකේ සැරිසරන හිතේ ලෝකේ සැරිසරන හිත කය වචනේ කියන්නේ මේ වැන් ලෝකේ අල්ලගෙන වැඩ පිළ මහ අසහනය ඒකෙ මිදිලා ඉඳ දින කොච්චර සාන්ත ප්‍රීතිය කියලා නෝ නිරෝධ නිස්සිත එකතු වෙලා කතා බහ කරලා අනික් අයගෙ ඉඳ දින මේ ලෝකේ වැඩ උල්ටයි නිවන් දැකීමේදී අත්හැරීම හිතීමේ සාන්තියත් එකලයි නිවන් සාන්තිය දැනන්නේ සංසාරගෙ වෙන් වෙනවා ඔස්සග්ග කිවි සංසාරගෙ වෙන් ගත් අනිතරින් එකලාව යන මාර්ගය ඔන්නේ කාරණා හතරෙන් යුද්ධ වෙන මාර්ගාංග අටවන්න වල කියනවා බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචාරී කියන්නේ ඕක. ඒක බ්‍රහ්මචර්යාව ප්‍රගුණ කරගන්න ඕනේ. ඔය විදිහට ඒ බ්‍රහ්මචර්යාව ඔක කියාගෙන ශික්ෂාපද සමාදන් වෙලා කරනවා කියන එකයි ඒක දෙක. මේ ආරි විනී බ්‍රහ්මචර්යාව. ඔක තේරුම් ගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා.
නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දිනකට යහපතක් වේවා.